ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා අපගේ විශ්ව මනස YouTube නාලිකාවට. සිංහලයෙන් නැගිටියව බුද්ධගයාව බේරා ගනිව්. කියමින් මුළු මහත් ලෝකවාසී බෞද්ධ ජනතාව උදෙසා තම ජීවිතය කැපකළ අපගේ ජාතික වීරයෙක් වන අනගාධික ධර්මපාල තුමාගේ ජීවිත කතාවයි අපි අද ඔබට කියන්න යන්නේ. ඔබ කැමතිද දැනගන්න? හොඳයි. ඊට ප්‍රථම බොහොමත්ම ස්තුතියි අපගේ වීඩියෝස් නරඹනවට. අපගේ නාලිකාව හොඳනම් ලයික් කරන්න, හොඳ නරක කමෙන්ට් කරන්න ඔබගේ අදහස් අපිට ඉතාමත්ම වටිනවා. තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අපගේ නාලිකාව subscribe කරන්න. එතකොට අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට බලන්න පුළුවන්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් මේ අනගාරික ධර්මපාල තුමාගේ කතාව පටන් ගන්න මෙන්න මේ විදියට. දකුණු පළාතේ මාතර ප්‍රදේශයේ ව්‍යාපාරික සිංහල බෞද්ධ පවුලකට 1864 සැප්තැම්බර් 17 වෙනිදා දොන් ඩේවිඩ් හේවාවිතාරණ කියලා පිරිමි දරු පැටියෙක් උපදිනවා. මේ දරු පැටියාගේ තාත්තා දොන් කරෝලිස් හේවාවිතාරණ, අම්මා අන්දිරිස් පෙරේරා ගුණවර්ධන මහත්තයාගේ දියණියා වුණ මල්ලිකා හේවාවිතාරණයි. මාතර ප්‍රදේශයේ මේ කීර්තිමත් ව්‍යාපාරිකයෙක් වුණ දොන් කරෝලිස් හේවාවිතාරණ බෞද්ධාගමට සිංහල ජාතියට ඉතාමත් ලෙන්ගතු පවුලක් වුණා. ඉතින් මේ දොන් ඩේවිඩ් හේවාවිතාරණ දරුවගේ සහෝදරයෝ තමයි දොන් එඩ්මන් හේවාවිතාරණ, දොන් සයිමන් හේවාවිතාරණ, දොන් සීඒ හේවාවිතාරණ කියන අය. ඔහොම කාලය යනකොට මේ දරුවන්ගේ තාත්තා වුණ දොන් කරෝලිස් හේවාවිතාරණ තේරුම් ගත්තා මේ දරුවන්ගේ ඉදිරි කටයුතු සඳහන්. එවකට මේ ලංකාවේ පැවතිච්ච වාතාවරණය අනුව මිෂනාරි පාසලක ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ගත්තේ නැත්නම් දියුණුවක් ලබන්න ඉදිරි ගමනක් ලබන්න බෑ කියලා. ඒ හින්දා මේ දරුවන්ගේ පියා තීරණයක් ගත්තා මාතරින් කොළඹට පදිංචියට යන්න. ඊට පස්සේ මේ දොන් ඩේවිඩ් හේවාවිතාරණ කොළුගැටයා මුලින්ම බැස්ටියන් සිංහල විද්‍යාලයට ඇතුළත් වෙලා අධ්‍යාපනය ලැබුවා. එතනින් පස්සේ පිටකොටුවේ නේරි විදුහල, කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විදුහල, ඒ වගේම කෝට්ටේ ක්‍රිස්තියානි විදුහල, ශාන්ත තෝමස් විද්‍යාලය කියන පාසල් වලට ගිහිල්ලා හොඳින් අධ්‍යාපනය ලැබුවා. කෙසේ වෙතත් මේ පාසල් වලින් මොහුට ලබන්න පුළුවන් උනේ ක්‍රිස්තියානි මිෂනාරි ඉංග්‍රීසි අධ්‍යාපනයක් විතරයි. නමුත් මේ තරුණයා නිවාඩු අවස්ථාවලදී කොටහේනේ දීප දුක්ඛාරාමයට ගිහිල්ලා මිගට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගෙන් බුද්ධ ශාසනය, සිංහල භාෂාව, සංස්කෘතිය, ඉතිහාසය ඔය වගේ දේවල් ගැන හොඳින් අධ්‍යාපනය ලබා ගත්තා. ඊට අමතරව ඒ වකවානුවේ ඔහුට ඇසුරු කරන්න ලැබුණා, ගුරුවරුකම් ලබා ගන්න ලැබුණා ඉක්කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණන්ගෙන්. කොහොම කාලය ගෙවිලා යනකොට 1880 මැයි 17 වෙනිදා ලංකාවට පැමිණෙනවා හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාහා බ්ලැවස්කි මැතිණිය. ඔය කාලය වෙනකොට දොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයාගේ වයස අවුරුදු 16ක් විතර වෙලා තිබුණා. ඉතින් මේ කොළුගැටයටත් පුළුවන් වුණා මේ හෙන්රි ස්ටීල් ඕල්කට් තුමායි බ්ලැවස්කි මැතිණියයි මුණ ගැහිලා කතා කරන්න. හැබැයි මේ හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිතුමා හා බ්ලැවස්කි මැතිණිය ඒවකවානුවේ ලංකාවට පැමිණියේ පරම විඥානාර්ථ සමාගම කියලා ආයතනයක් පිහිටුවන්න. ඔහොම කාලය ගෙවිලා යනකොට අවුරුදු 18ක් වුණ මේ තරුණයා ඔහුගේ අධ්‍යාපන කටයුතු ඉවර කරා. මේ අධ්‍යාපන කටයුතු ඉවර කළා මේ තරුණයා කොළඹ අධ්‍යාපන කාර්යාලයේ ලිපිකරුවෙක් විදිහට රාජ්‍ය සේවයට බැඳුණා. ඉතින් ඔය කාලේ වෙනකොට ලංකාවේ තිබුණේ ඉංග්‍රීසි පාලනය. මේ හින්දා මිෂනාරි ක්‍රිස්තියානි පල්ලිවලින් ඒ වගේම ඉංග්‍රීසි ආණ්ඩුවෙන් නොඑක් කෙනෙහිලිකම් මේ සිංහල තරුණ බෞද්ධයන්ට විශේෂයෙන්ම පන්සල් වලට සිදුවමින් පැවති කාලයක්. ඒ අතරින් තිබිච්ච ලොකුම ප්‍රශ්න තමයි සිංහල බෞද්ධයන්ව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කර ගැනීම, විශේෂයෙන්ම රාරක්කු වලට, ඒ වගේම සූදුවට පෙළඹවීම, පන්සල් පුස්තකාල පිරිවෙන් ඔය වගේ අධ්‍යාපනය ලබන්න පුළුවන් ආයතන විශාල වශයෙන් විනාශ කරමින්, මැඩපවත්වමින්, මර්ධනය කරමින් පැවතිච්ච කාලයක්. තවත් සිංහල බෞද්ධයන්ට ක්‍රමානුකූලව ගවමස් කෑම, සිගරට් බීමට හුරු කිරීම ඔය වගේ දේවල් ක්‍රමානුකූලව සිද්ධ වෙමින් පැවතිච්ච කාලයක් තමයි මේ කාලය. ඉතින් ඔහොම පවතින කාලයේ හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා හා බ්ලැවස්කි මැතිණිය ඇවිල්ලා ආරම්භ කරමු පරම විඥානාර්ථ පදනමෙන් ප්‍රථම වරට ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වන සිංහල බෞද්ධ පාසල් කීපයක් ආරම්භ කරන්න වැඩ කටයුතු යෙදුණා. ඒව තමයි කොළඹ ආනන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ල ආනන්ද විද්‍යාලය වගේ ඉස්කෝල තමයි ඔවුන් ආරම්භ කරේ. එම පාසල් ආරම්භ කිරීමත් සමග සිංහල බෞද්ධයන්ට ඉංග්‍රීසි භාෂාව හොඳින් ඉගෙන ගන්න හම්බුණා. ක්‍රිස්තියානි මිෂනාරි පාසල් වලට යන්නේ නැතුව මේ කාලේ තමන්ගේ රැකියාවේ වෙදිලා ඉන්නවට අමතරව මේ සිංහල බෞද්ධයන්ට රට තුල සිද්ධ වෙන කෙනිහිලිකම් ගැන හොඳ හැටි දකින්න ලැබුණා මේ ඩොන් ඩේවිඩ් හේවාවිතාරණ කියන තරුණයාට. ඒ අතර ඔහු හොඳින්ම දැක්ක දෙයක් තමයි බලෙන් සිංහල බෞද්ධයම වෙනත් ආගම් වලට හරවා ගැනීම. සිංහල බෞද්ධ පවුල් වල පවුල් ප්‍රජාව මර්ධනය කිරීම. එහෙමත් නැත්නම් සිංහල බෞද්ධ පවුල් වල උපත් පාලනය කිරීම. ඔය වගේ දේවල්
හොඳටම දකින්න ලැබුණා. මේ සිදුවීම වලින් ඩොන් ඩේවිඩ් හේවාවිතාරණ කියන තරුණයා ඉතාමත් කලකිරීමට පත් වෙලා හිටියේ. කොහොම වුණත් මේ ඩොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා ලොකු සම්බන්ධකමක් පවත්වාගෙන ගියා පරම විඥානාර්ථ පදනමත් එක්ක. ඒක ප්‍රතිඵලයක් විදියට ඔහුට අවුරුදු 19ක් වෙනකොටම මේ පරම විඥානාර්ථ සමාගමේ විශේෂ සමාජිකත්වයක් මේ ඩොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයාට හම්බ වෙනවා. මෙහෙම කාලයක් ගිවිලා යනකොට 1786 නැවතත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා හා C.W. ලෙඩ්බීටර් මහත්මයා ඇතුළු පිරිසක් ලංකාවට එනවා. ඔවුන් එන්නේ බෞද්ධ අධ්‍යාපන අරමුදලට ආධාර එකතු කරන්න. ඉතින් එහෙම ආවම මොන්ට ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද රට පුරා ගිහිල්ලා දැනුවත් කිරීම කරලා මේ බෞද්ධ අධ්‍යාපන අරමුදලට ආධාර එකතු කරන්න යනකොට ඔවුන්ට භාෂාවේ ගැටලුවක් ඇති වෙනවා. ඉතින් මේකට හොඳ තරුණයෙක්ව හොය හොය මේගොල්ලෝ ඉන්නවා. ඔය අතරේ මේ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා මේ ඩේවිඩ් හේවාවිතාරණ තරුණයව මතක් වෙලා ඔහුගෙන් අහනවා ඔවුන් සමග එකතු වෙලා මේ වැඩ කටයුතු කරන්න කැමතිද කියලා. දෙපාරක් හිතපු නැති මේ ඩොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා ඒකට එකපයින් කැමති වෙලා තමන්ගේ රාජ්‍ය සේවයෙන් අයින් වෙලා පරම විඥානාර්ථ සමාගමේ මේ වැඩපිළිවෙලට එකතු වෙලා රට පුරා හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ඇතුළු පිරිසත් සමග පරිවර්තකයෙක් විදියට සේවය ලබා දෙමින් ඇවිදින්න පටන් ගත්තා. මේ විදියට රට පුරා ඇවිදිමින් මේ වැඩ කටයුතු කරන අතරතුරේ මේ ඩොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා හොඳා කාරවම දැක්කා සිංහල ජාතිය සිංහල සංස්කෘතියට බෞද්ධ මිනිසුන්ට වෙලා තියෙන වේගන යන අකරතැබ්බ හරිම සෝචනීයයි කියලා තේරුම් ගත්ත මේ ඩොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා තමන් විසින්ම තමන්ට පොරොන්දුවක් දෙනවා මොන ක්‍රමෙන් හරි තමාගේ ජීවිතය කැප කරලා හරි මේ සිංහල ජාතිය හා සිංහල බෞද්ධයන් සැක ගන්නවයි කියන එක. ඒ අතරතුරදී ඩේවිඩ් තරුණයා තීරණයක් ගන්නවා 1786 ජනවාරි 2 දින තමාගේ තාත්තට ලියුමක් ලියලා යවනවා තමාට අනගාരികව වාසය කරන්න අවශ්‍යයි කියලා. ඉතින් මේකට මුලින් කොහෙත්ම කැමති වෙන්නේ නැහැ මේ ඩේවිඩ් හේවාවිතාරණ තරුණයාගේ තාත්තා. නමුත් හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණන් මේ ලියුමේ සම්බන්ධ දේවල් හොඳාකාරවම පියාට තේරුම් කරලා දුන්නට පස්සේ එතුමා ඒකට කැමැත්ත ප්‍රකාශ කරනවා. ඊට පස්සේ මේ ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා තමාගේ නම වෙනස් කරනවා ධර්මපාල හේවාවිතාරණ කියලා. ඊට පස්සේ මේ තරුණයා අනගාരിക ජීවිතයක් ගත කරමින් හිටපු හින්දා රට පුරා ප්‍රසිද්ධියට පත් වෙනවා අනගාരിക ධර්මපාල හේවාවිතාරණ කියලා. එතෙන් ඉඳලා මේ අනගාരിക ධර්මපාල තරුණයා බුදුසසුන සිංහල බෞද්ධයන්ව මේ රට බේරා ගන්න නොඑක් වැඩපිළිවෙළවල් ආරම්භ කරන්න පටන් ගත්තා. සිංහල බෞද්ධයන්ව ගවමස් කෑමෙන් වළක්ව ගන්න සුරාව, මත්පැන්, සූදුව ඔය වගේ දුසිරිත කටයුතු වලින් බේර ගන්න ඉතාමත් වෙහෙසිලා කැප වෙලා නොඑක් විදියට රට පුරා දැනුවත් වීම කරමින් මිනිසුන්ගේ හිත හදමින් වැඩ කටයුතු කරගෙන ගියා. ඔහොම කාලය ගෙවිලා යනකොට 1886 ඉඳලා 1890 දක්වා කාලය තුල අනගාരിക ධර්මපාලතුමා බෞද්ධ පරම විඥානාර්ථ සමාගමේ බෞද්ධ අංශයේ මහලේකම් තනතුර හම්බ වෙනවා. ඊට අමතරව බෞද්ධ මුද්‍රාලය, සඳරස පත්තරේ කළමනාකාර සේවයක් ලබා දෙනවා. ඊට අමතරව බෞද්ධ ආරක්ෂක කමිටුවේ සහාය ලේකම් තනතුරත් හම්බ වෙනවා. මේ සියලුම තානාන්තර ඔබෝමි ඉතාම යහුසුලුව මේ වැඩ කටයුතු ඔහොම කරගෙන ගියා. මීට අමතරව ප්‍රධාන වශයෙන් මේ ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව ඒ වෙනකොට බිලි වෙලා හිටපු මත්ද්‍රව්‍ය රකුසාගෙන් බේරා ගන්න රට පුරා අමද්දේප ව්‍යාපාර පටන් ගත්තා. ඉතින් ඔය කාලය පුරාවටම නිරන්තරයෙන් මේ අනගාരിക ධර්මපාලතුමාට හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ හා ඔහුගේ වටා හිටපු පිරිසගේ ගුරුහරුකම් උපකාර නිරන්තරයෙන් ලැබුණා. ඉතින් ඔය කාලය වෙනකොට බුදුදහමට ලංකාවේ විතර නෙවෙයි මුළු ලෝකයේම මිෂනාරි බලපෑම එල්ල වෙලා තිබුණා. ඒකෙන් එක රටක් තමයි ජපානය. 1989 ජනවාරි 10 දින සෙන්සිරෝ නඩ්ගුචි කියන ජපන් ජාතිකයා විසින් මේ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාට ආරාධනාවක් කරනවා ජපානයේ ක්‍රිස්තියානි මිෂනාරි බලපෑමට ලක්වෙච්ච බෞද්ධාගම රැකගන්න උදව් කරන්න එන්න කියලා. ඉතින් මේ අවස්ථාවේ මේ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා මේකට කැමති වෙලා අනගාരിക ධර්මපාලතුමත් ඇතුළුව පිරිසක් ජපානයට යනවා. ඉතින් මෙන්න මේ ගමන තමයි ලංකාවෙන් ජපානයට ප්‍රථම වතාවට ධර්මදූත සේවයේ ගියපු පුද්ගලයා බවට අනගාരിക ධර්මපාලතුමා පත් වෙන්නේ. මෙතුමාලා ජපානයට ගිහිල්ලා ජපානයේ පැවති ජපන් බෞද්ධ සම්මේලනයේදී ප්‍රථම වරට අනගාരിക ධර්මපාලතුමා බෞද්ධ කොඩිය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරා. මෙය පෙරදිග රටක බෞද්ධ සම්මේලනයකදී බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරපු ප්‍රථම අවස්ථාව බවට පත් වුණා. ඔහොම ටික කාලයක් ජපානයේ ධර්මදූත සේවයේ ඉඳලා ඉන්න කාලයේ 1890 දෙසැම්බර් මාස 5 දින ජපන් ජාතික ගුණරතන ඔජේන් භික්ෂුව සමග ඉන්දියාවේ බුද්ධගයාව බැලීමට අනගාരിക ධර්මපාලතුමා පැමිණෙනවා. ඉතින් අනගාരിക ධර්මපාලතුමා සහ මේ භික්ෂුව ඉන්දියාවේ බුද්ධගයාවට පැමිණුණාට පස්සේ තමයි දකින්නේ ඒ වනවිට බුද්ධගයාව පාලනය කරන්නේ
හේම නාරායන ගිරි කියන පූජකයෙක් විසින්. ඔහු විශ්වාස කළේ බුදුරජාණන් වහන්සේ ශිව දෙවියන්ගේ බැතිමතෙක් කියලා. ඒක දැක්ක අනගාර්ග ධර්මපාලතුමාට හරිම දුකක් වේදනාවක් කම්පාවක් ඇති වෙනවා. අනගාර්ග ධර්මපාලතුමා සියලු විස්තර හොයලා කල්පනා කරනවා මේකට මොකද්ද මං කරන්නේ කියලා. එහිදී දැඩි තීරණයක් ගන්නවා මම කොහොම හරි පිරිසිදු බුද්ධ ගයාව නැවතත් බෞද්ධයන් අතට පත් කර දෙන්න වැඩ කටයුතු කරනවායි කියන. ඒකේ පළවෙනි පියවර විදිහට මේ ජපන් භික්ෂුව බුද්ධගයාව නවත්තලා අනගාරික ධර්මපාලතුමා කෙටි සංචාරයක් සඳහා බුරුමයට යනවා. බුරුමයට ගිහිල්ලා බුරුමේ ඉන්න බෞද්ධ භික්ෂුන්ගේ උපදේශ අනුශාසනා ලබා ගන්නවා මේ බුද්ධගයාව පිළිබඳව. ඊට පස්සේ ලංකාවට ආපු අනගාරික ධර්මපාලතුමා ලාංකික බෞද්ධයන් අතර මහත් කතාබහක් ගොඩනගනවා මේ බුද්ධගයාවට වෙලා තියෙන සෝචනීය තත්ත්වය පිළිබඳව. ඒක නැවත බෞද්ධයන් අතර පත් කරගන්න ඕනයි කියන එකත් පිළිබඳව. ඒක ප්‍රධානම දෙයක් තමයි සිංහලෙන් නැගිටියව බුද්ධගයාව බේරාගනිව් කියන පාඩය කියමින් රට පුරා බෞද්ධයන් දැනුවත් කරන්න පටන් ගත්තා. ඒ වගේ ප්‍රතලයක් විදියට 1891 මැයි මාස 31 වෙනි දින නැවත තවත් පිරිසක් සමග ඉන්දියාවට ගිහිල්ලා බුද්ධගයාව බේරාගන්න ප්‍රථම වැඩපිළිවෙල ආරම්භ කරා. ඒක තමයි බුද්ධගයා මහබෝධි සංගමය කියලා සංගමයක් ආරම්භ කළා. ඉතින් මේ සංගමය විසින් ඉතාම දැඩි ලෙස මේ බුද්ධගයාවේ බේරා ගන්න බෞද්ධයන්ගේ උරුමයක් බවට පත් කරන්න කැප වෙලා වැඩ කරා. ඔය අතර අනගාර්ග ධර්මපාලතුමා ලංකාවේ නිදහස් සටනට පෙරමුණ අරගෙන ඉතාමත් දැඩි ලෙස වැඩ කටයුතු කරා. ඒ වගේම බුද්ධ ආගම ලෝකේ පුරා ප්‍රචලිත කරන්න නොයෙක් වැඩපිළිවෙළවල් යෙදෙව්වා. මුළු ආසියාවටම Tamanට හැකි විදියට නොයෙක් ධර්ම දූත කණ්ඩායම් යවමින් බුද්ධ ආගම ප්‍රචලිත කරන්න පටන් ගත්තා. ඒ වගේම උතුරු ඇමරිකාව, යුරෝපයට නොයෙක් ධර්ම දූත කණ්ඩායම් යවමින් බුද්ධාගමට ඇති වෙලා තියෙන මිෂනාරි බලපෑමෙන් බේරගන්න බොහෝ වැඩ කටයුතු කරන්න පටන් ගත්තා. හැබැයි ඉතින් මෙච්චර වැඩ කොටසක් කරන මේ අනගාර්ග ධර්මපාලතුමාගේ ඒ වෙනවට වයස අවුරුදු 30ක් පමණ තමයි උනේ. ඒ වෙන විටත් ලංකාව තුල පිරිහීමට පත් වෙලා තියෙන පන්සල්, පිරිවෙන්, බෞද්ධ විද්‍යාල මේ වගේ ස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කරන්න, නැවත පුනර්ජීවනයක් ලබා දෙන්න ඉතාමත් මහන්සි වෙලා කටයුතු කරා. මේ විදිහට ඉතාම බලවත් විදිහට බුද්ධාගම බෞද්ධ දර්ශනය කෙරෙහි නැඹුරු වෙලා මේක ව්‍යාප්ත කරන්න වැඩ කරන බව හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා දැනගත්තට පස්සේ මේ අනගාර්ග ධර්මපාල තුමා ගැන හෙන්රි ස්ටිල් ඕල්කට්තුමාගේ හිත බිදුනා. ඒකට හේතුව තමයි හෙන්රි ස්ටිල් ඕල්කට්තුමාගේ එකම පරමාර්ථය තමයි සියලු ආගම් සියලු ජාතීන් සමසේ සලකලා වැඩ කිරීම. නමුත් මේ අනගාර්ග ධර්මපාල තුමාගේ ව්‍යාකලාපයෙන් බුදුදහමට වැඩි නැඹුරුවක් තියෙනවා. බුදුදහමට වැඩි කැපවීමක් කරනවායි කියලා තේරුණාට පස්සේ හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා හා අනගාර්ග ධර්මපාල තුමා අතර විරසකයක් ඇති වුණයි කියලා කියවෙනවා. ඒ කෙසේ වෙතත් අනගාර්ග ධර්මපාලතුමා තමාගේ මේ වැඩපිළිවෙල පොඩ්ඩක්වත් අඩු කරේ නැහැ. එන්නේ එන්නම තවත් තීව්‍ර කරපු එක තමයි කරේ. මේ කාලයේදී චිකාගෝ නුවර බරෝස් මහතා ඉංග්‍රීසියෙන් මහබෝධි සංගරාව කියවීමෙන් පසුව චිකාගෝ දුස්ති සම්මේලනයේ දේශන පවත්වන ලෙස 1893 දී මේ අනගාර්ග ධර්මපාලතුමාට ආරාධනා කළා. ඒ සඳහා ඔහු වෙනම ධර්ම දූත කණ්ඩායමක් යවුවයි කියලා සඳහන් වෙනවා. මේට අමතරව එංගලන්තයේ බුදුදහම ප්‍රචාරය කිරීම සඳහා සිංහල හා හින්දු බෞද්ධ භික්ෂුන් පිරිසක් එංගලන්තයටත් යවලා තියෙනවා. මෙහිදී ලන්ඩන් මහ බෝධි සංගමය බ්‍රිතාන්‍ය බෞද්ධයා කියලා ඉංග්‍රීසි භාෂාවෙන් සංගරාවක් ආරම්භ කරලා වැඩ කටයුතු කරන් ගිහිල්ලා තියෙනවා බ්‍රිතාන්‍යයේ ඉන්න බෞද්ධයන්ව දැනුවත් කරන්න. ඉතින් ඔහම කාලය ගෙවිලා යනකොට අනගාර්ග ධර්මපාලතුමා ඇතුළු පිරිස බුද්ධගයාව බේරගන්න ඉන්දියාවේ නඩුවක් දාලා තියෙනවා. මේ නඩුව තමයි බුද්ධගයා මහා නඩුව හෙවත් බෝධිගයා මහා නඩුව. ඉතින් මේක දීර්ඝ වශයෙන් කෙරිච්ච නඩු විභාගයෙන් පසුව 1906 දී අනගාර්ග ධර්මපාලතුමා මේ බුද්ධගයා නඩුවෙන් පරාජයට පත් වෙනවා. හැබැයි එතනින් නැවතුන්නේ නැහැ අනගාර්ග ධර්මපාලතුමා. නැවත මේ සඳහා ක්‍රියාමාර්ග ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ප්‍රථම වතාවට මේ බුද්ධගයාව පාලනය කරන්න බෞද්ධ 4 දෙනෙක්ගෙන් සහ හින්දු 4 දෙනෙක්ගෙන් යුත කමිටුවක් පත් කරා. ඉතින් ඒක බෞද්ධයන් ලැබපු විශිෂ්ට ජයග්‍රහණයක් විදිහට අදත් බුද්ධගයාව සඳහන් වෙනවා. ඔය අතරම ලංකාව ඉංග්‍රීසින්ගෙන් බේරා ගැනීමේ මහා සටන නියමුවකු විදිහට වැඩ කටයුතු කරපු මේ අනගාර්ග ධර්මපාලතුමා කල්පනා කරා ඉංග්‍රීසින්ගෙන් ලංකාව බේරගන්න නම් ලංකාවේ කර්මාන්ත පුනරුදයක් ඇති කරන්න ඕනයි කියලා. ඒක පියවරක් විදියට අනගාරික ධර්මපාලතුමාගේ ජපානෙත් සමග තිබිච්ච සම්බන්ධතා පාවිච්චි කරලා ලංකාවේ සිංහල බෞද්ධයන්ට ශිෂ්‍යත්ව ක්‍රමයක් හදලා දුන්නා. ජපානෙට ගිහිල්ලා කර්මාන්ත ඉගෙනගෙන ඇවිල්ලා ලංකාවේ නැවත ඒවා පිළිටවන්න. මේ විදියට ලංකාවේ ඉන්දියාවේ මේ කලාපීය වශයෙන් අනගාරික ධර්මපාලතුමාගේ නම රැව් පිළිරැව් දෙන්න ගත්තා. මේක ඉංග්‍රීසි පාලකයන්ට හරිම හිසරදයක් වුණා.
ඒ හින්දා ඉන්දියාවේ කල්කටා නුවරදී 1914 දී අනගාර්ග ධර්මපාලතුමා නිවාස අඩස්සියට පත් කරනවා. එතනින් පස්සේ අනගාර්ග ධර්මපාලතුමා නිවාස අඩස්සිය සිටියත් එතුමාගේ වැඩ කටයුතු නිසියාකාරව පෙරේගෙන ගියා. ඔහොම යන අතරතුරේ 1921 දී අනගාර්ග ධර්මපාලතුමාට නැවතත් නිදහස හම්බෙනවා. නිදහස හම්බුනායින් පස්සේ 1921 දීම ඉන්දියාවේ ධර්මරාජ විහාරයත් 1931 දී මූලගන්ධ කුටි විහාරයත් ඉදිකිරීමේලා මූලිකත්වය ගැන කටයුතු කරලා එම විහාර ඉදි කරනවා. ඊට අමතරව කුසිනාරා නුවර නැවතත් බෞද්ධයන් අතර පත් කරගන්න මූලික වැඩ කටයුතු කරලා කොහොම හරි නැවතත් මේ කුසිනාරා නුවර බෞද්ධ උරුමයක් බවට පත් කරගන්නවා. ඔය විදිහට බුද්ධගයාව හා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඉන්දියාවේ තිබිච්ච විශේෂ ස්ථාන නැවත නැවතත් බෞද්ධයන් වෙතට ළඟා කර දීමෙන් පසුව 1949 දී මේ බුද්ධ ගයාව බෞද්ධයන්ගේ උරුමයක් බවට පත් කරමින් ඉන්දියානු රජය විසින් බුද්ධ ගයා පනත සම්මත කරන ලදී. ඔය විදිහට කාලය ගත වෙලා යනකොට 1931 ජූලි මාස 13 වන දින බෝරුගමුවේ රේවත හිමියන්ගේ ආචාර්ය අනුශාසනා මත සිරි දේවමීත ධර්මපාල නමින් ඉන්දියාවේ මූලගන්ධ කුටි විහාරයේදී අනගාර්ග ධර්මපාලතුමා පැවිදි වියට පත් වෙනවා. ඉතින් දිගින් දිගටම ආසියාව, ඉන්දියාවේ, ලංකාවේ, ඊට අමතරව යුරෝපයේ, ඇමරිකාවේ මේ හැම තැනම බෞද්ධ ධර්මය නගා සිටීමේලා ඉතාමත් මහත් සේවයක් කරපු අනගාර්ග ධර්මපාලතුමා ඊට අමතරව විශේෂයෙන්ම ලංකා නිදහස් සටනටත් මූලිකත්වයගෙන වැඩ කටයුතු කරා. ඔහුම වැඩ කටයුතු කෙරීගෙන යන අතරතුරේදී 1931 වසරේදී අනගාර්ග ධර්මපාලතුමාට ඉතාමත් කලකිරීමක් ඇති වෙනවා. මොකද්ද මේ කලකිරීම? ඇයි මෙහෙම ඇති වුනේ? මේ කලකිරීමෙන් පස්සේ අනගාර්ග ධර්මපාලතුමා ලංකාව අත්හැරලා ඉන්දියාවේ ඉසිපතනාරාමේ මූලගන්ධ කුටි විහාරයට වැඩම කරලා පූර්ණ කාලීනව එහි සිට බෞද්ධ දර්ශනය, බෞද්ධ ආගම, නගා සිටුවීමේ වැඩ කටයුතු කරන අතරතුර එහි සිටම ලංකාවේ නිදහස් සටනට තමන්ට පුළුවන් උපරිමයෙන් සහයෝගය ලබා දෙනවා. මේ විදිහට ලංකාව පිළිබඳව කලකිරීමට පත් වුණ හේතුව පිළිබඳව අනගාර්ග ධර්මපාලතුමා සටහන් සිංහල ජාතිය, සිංහල කම, බෞද්ධ කම, බුදු දහම උතුම් කොට සලකන මට සිංහල බෞද්ධයන් මිත්‍යා දෘෂ්ටිකයන් වෙනවා දැකීම ඉවසාගත නොහැකිය. වරද දුටුතැන වරද කියා දීම මාගේ දර්ශනයයි. එසේම මා විසින් ප්‍රේමසිතින් දෙන අවවාද පිළිගැනීමට අකමැති බව මට හැඟේ. මෙන්න මේ විදිහට තමයි අනගාර්ග ධර්මපාලතුමා අවසන් වරට සටහන් තබලා ලංකාවෙන් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේව පැවිදි වෙලා ඉන්දියාවේ මූලගන්ධ කුටි විහාරයේ ඉන්නකොට 1933 ජනවාරි 15 වන දින උපසම්පදාව ලැබුවා කියලා කියන අතර එතනින් පස්සේ අනගාර්ග ධර්මපාලතුමා ටිකින් ටික රෝගාතුර වෙලා තියෙනවා. ඊට පස්සේ 1933 අප්‍රේල් මාස 29 වන දින අවුරුදු 69ක් ආයුෂ වළඳලා අනගාර්ග ධර්මපාල හිමිපාණන් අපවත් වී වදාළයි කියලා සටහන් වෙනවා. එතුමා මේ සිංහල බෞද්ධය සිංහල රට අපේ රට රැකගන්න කැප කරපු උතුම් වීරවරේ. ඒ වගේම එතුමාගේ මූලිකත්වය ගැන පටන් ගත්ත නොඑක් දේවල් අදටත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙන්න මේ අනගාර්ග ධර්මපාල හිමිපාණන්ගේ අපවත් වීමෙන් පස්සේ ඉන්දියාව සිට දේහය ලංකාවට ගේන්න උත්සාහ කළා. ඒ වෙන විටත් දේහය නරක් වී තිබුණ හින්දා අවසන් කටයුතු ඉන්දියාවේ මූලගන්ධ කුටි විහාරයේම සිදු කරලා එම භෂ්මාවශේෂ වලින් කොටසක් ලංකාවට වැඩම කරායි කියලා සටහන් වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි මේ ඩොන් ඩේවිඩ් හේවා විතරණ කියන තරුණ කොළුගෙටයා අවසානයේ අනගාර්ග ධර්මපාලතුමා නමින් ප්‍රසිද්ධියට පත් වෙලා පසුව අනගාර්ග ධර්මපාල හිමිපාණන් විදියට පැවිදි වෙලා මේ කාලය තුල සිංහල රටට සිංහල බෞද්ධයන්ට ලෝකවාසී බෞද්ධයන්ට ඉමහත් සේවයක් ඉෂ්ට කරලා අවසානයේ උන්වහන්සේ අපවත් වීමෙන් වසර ගණනාවකට පස්සේ සිංහල බෞද්ධයන්ට ලෝක බෞද්ධයන්ට අහිමි වෙලා තිබිච්ච බුද්ධගයාව හා ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ සම්බන්ධ බොහෝමයක් ස්ථාන සින්නක්කරම බෞද්ධයන් බවට පත් කරගන්න පුළුවන් වුණා. මේ වගේ ඉමහත් සේවයක් ඉෂ්ට කරපු අනගාර්ග ධර්මපාල හිමිපාණන්ගේ අවසන් භාගය ඔය විදිහට සටහන් වුණා.